క్రీస్తుమంతులు మా ప్రేమవంత సహోదర సహోదరి, අපි දකින්නවාද මිනිස්සු ගොඩාක් වෙලාවට තමන් දන්න දේ ඇති මේට වඩා දේවල් අවශ්‍ය නැහැ කියලා හිතන පිරිසක් කොහොමත් ඉන්නවා සහ තමන් දන්න දේ හරි කියලා මම උඩඟුවෙන් ඉන්න මිනිස්සු පිරිසකුත් ඉන්නවා සහ තවත් පිරිසක් ඉන්නවා තමන් තව දැනුවත් වෙන්නට ඕන දේවල් හොයන්නට ඕන දේවල් දැනගන්නට ඕන අවබෝධය කරා යන්නට ඕන නේ කියලා හිතන මිනිස්සු සමහර මිනිස්සු තමන්ගේ මතය විතරක් හරි තමන් දකින දෘෂ්ටි කෝණය තමයි හරියටම හරි කියලා අනිත් පරාසයන් වලට යන්නේ නැතුව සමහර විට ඔවුන් හරි එක තැනකට එක කෝණයකට එක දිශාවකට එක රාමුවකට හිර වෙනවා ඒ නිසාම අනිත් කෙනාව හෙලා දකිනවා අද පරිසවරුන්ට උනේ ඒකයි ඒ අතර පරිසවරයෙක් හිටියා ටිකක් වෙනස් කෙනෙක් මේ පරිසවරයා තමයි මේ අද රාත්‍රියේ එදා රාත්‍රියේ මේ සුවිශේෂය තුළ තියෙනවා හවස් වේගන යනකොට කළුවර වැටිගෙන එනකොට මේ නිකදේමුස් කියලා මේ මිනිස්සයා ජේසුව හොයාගෙන එනවා සත්‍ය අවබෝධ කරගන්න තමන් දන්න ප්‍රමාණයට වඩා දෙයක් දකින්නට ඕනයි කියලා මේ මේ මේක විවේචනය කරන්න බෑ මෙතත් මොකක් හරි තවත් දෙයක් වෙන දෙයක් අපිට තියෙනවා කියලා අවබෝධ කරගන්නට ප්‍රවන්දිනී අපේ ජීවිතයේ අපි හැම මොහොතකම හිතන්නට ඕන අපි දන්න දේට වඩා අපි නොදන්න දේ වැඩි කියලා එහෙම අපි දන්න දේට වඩා අපි නොදන්න දේ වැඩි කියලා අපිට අවබෝධ වෙනකොට අපිට දැනගන්නකොට අපිට ඉගෙන ගන්න පුළුවන් අපේ දැනුම පුළුල් කරගන්නත් පුළුවන් අපේ දැක්ම මේ තව පුළුල් කරගන්නත් පුළුවන් අපේ ලෝකය තව විශාල කරගන්නත් පුළුවන් එහෙම නැති වුණොත් මොකද වෙන්නේ අපි දන්න දේවල් එක්කම හිර වෙලා අපි අනිත් අයව විවේචනය කරනවා අනිත් අයට ඇඟිල්ල දික් කරනවා අනිත් අය කරන දේවල් වැරදි කියලා කියනවා අපි නොදන්න දේවල් ගැන අපි නිගමනයන් වලට එළඹෙනවා එනිසා අපි නොදන්න දේවල් දැනගන්නට ඇති ආශාව මිසක් අපි අනිත් අයව විවේචනය කරන්නට හොඳ නෑ ප්‍රවෘත්ත මොකද අපි නොදන්න අත්දැකීමක් නොදන්න පරාසයක් තියෙන්නට පුළුවන් ඒ නිසා අපි මතක තියාගන්නට ඕන අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ අද අපිට ප්‍රකාශ කරනවා කෙනෙක් මේ තමන්ගේ මමත්වයට නැසුනොත් මිසක් තමන් ආයෙ ඉපදුනොත් මිසක් ආපහු එයාට නව ජීවනයක් නැහැ අපි ආයෙ ඉපදෙන්නට ඕන ඉපදෙනවා කියන්නේ අපි දෛනිකව ඉපදෙන්නට ඕන ප්‍රේමන්තින් සමහර වෙලාවට අපේ ප්‍රතිපත්තිවලට අපි මැරෙන්නට ඕන අපි නැවත නැවත අපේ ජීවිත අලුත් වෙන්නට ඕන අපි දකින පැත්ත දවසින් දවස අලුත් කරගන්නට ඕන එනිසා අපි දවසින් ගානේ හැමදාමත් ඉපදෙන මිනිස්සු වෙමු එහෙම ඉපදෙන්නට පුළුවන් වෙන්නේ අපේ දැනුම අලුත් වෙනකොට අපේ බුද්ධිය තීව්‍ර වෙනකොට අපේ පරාසයන් පුළුල් වෙනකොට අපේ ජීවිත අවබෝධය තව වඩාත් ශක්තිමත් වෙනකොට ඒක කරන්නට පුළුවන් වෙන්නේ ආත්මයන් වහන්සේ තුළ විතරයි කියලායි සම්මා වහන්සේ කියන්නේ. එනිසා අපි ආත්මයන් වහන්සේට අවදි වෙමු. උඩඟු නොවි නිහතමානී වෙමු. ඒ නිහතමානීත්වය තුළ ජීවිතය ලබා ගන්න, ජීවිතය අයිති කරගන්න, ජීවිතය ගොඩනගා ගන්න පිරිසක් බවට අපි පත් වෙමු. උන්වහන්සේගේ ආදරය තුළ අපි ශක්තිමත් වෙන, බලවත් වෙන. උන්වහන්සේ තුළ නැවත නැවත ඉපදෙන්නට අපි නිහතමානීත්වය අයිති කරගමු. ඒ තුළ අපි උන්වහන්සේගේ බලය, ශක්තිය ඉල්ලලා යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.